අදත් අපි ඔයාලව 360 SL channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට හදලා පෙන්නන්න යන්නේ සුලන් දිසා දර්ශකයක්. සුලන් දිසා දර්ශකයෙන් අපිට ඇති ප්‍රයෝජනය තමයි සුල ගැන දිශාව හඳුනා ගන්න පුළුවන් වීම. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා කාඩ්බෝඩ් එකක්, අයිස්ක්‍රීම් කප් එකක්, මැටි හෝ ක්ලේ ස්වල්පයක්, ගම් ටිකක්, බීම බටයක්, වතුරක්, මකනේ සහිත පැන්සලක්, පබලු සහිත ඇල්පෙනිත්තක්. ඉස්සෙල්ලාම අපි මේ කාඩ්බෝඩ් එකෙන් රවුමක් කපා ගන්නවා. යාළුවන මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ අලුත් ක්‍රමයකට රවුමක් ඇදගන්න. අපි මේ විදිහට නූලක් අරගෙන නූල කෙළවරෙහි හිඩැසක් හිටින ආකාරයෙන් ගැටයක් ගහගන්නවා. ඒ වගේම තවත් ගැටයක් අගල් දෙකක පමණ දුරකින් සකස් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පේන විදිහට කාඩ්බෝඩ් එක මැදින් නූල තියලා එක කෙරවලකට ඇල්පෙනිත්තත් අනිත් කෙරවලට පැන්සලක් දාලා රවුම ඇඳගමු. දැන් මේ විදිහට අපි ඇඳලාගත්ත රවුම කපලා වෙන් කරගන්නවා. දැන් මේ විදිහට කාඩ්බෝඩ් එක අරන් දිශාවන් ලකුණු කරගන්නවා. අපි දැන් සූදානම් වෙන්නේ සුලන් දිශා දර්ශකයට අවශ්‍ය වෙන ඊහිස කීපක් යන කොටස් එක සකස් කරගන්න. අපි දැන් පළමුවෙන්ම ඊහිස කොටස් ඇදගන්න යන්නේ. ඊට පස්සේ අපි කීපත් කොටස් ඇදගන්න යන්නේ. කොටස් දෙක පාට කරගන්නයි යන්නේ. දැන් අපි මේ බීම වටේ අරගෙන දෙපැත්තෙන් කැපුම් දෙකක් දා ගන්නවා. ඊට පස්සේ අපි මේ කොටස් දෙක බීම බටේට සවි කරගමු.
ඊට පස්සේ අපි සුලන් දිසා දර්ශකයේ රදවන කොටස සකස් කරගන්නයි යන්නේ. ඒකට අපි මේ විදිහට අයිස්ක්‍රීම් කප් එකට ක්ලේ ගුලිය තියලා හොඳින් තද කරගන්නවා. අයිස්ක්‍රීම් කප් එකට කම් දාලා අලව ගන්නවා. ඊට පස්සේ අපි කාඩ්බෝඩ් එකේ හරිමැදින් මේ විදිහට හිල් කරගන්නවා. මේ විදිහට අඩි ඩූල තියලා ලකුණු කරගන්නවා. දැන් බීම බටේ හරි මැද ඇල්පෙනිත්ෙන් හිල් කරගන්නවා. දැන් අපි මේ හදාගත්ත එක පැන්සලේ මකනට සවි කරගන්නවා. ඔන්න දැන් අපේ සුලන් දිසා දර්ශකය හදලා අවසානයි. දැන් සුලන් දිශා දර්ශකය සුලන් එන තැනින් මේ විදිහට තියලා මේ විදිහට සුලගේ දිශා පරීක්ෂා කරනවා. දැන් අපිට පේනවා මේ ඊතලයේ ඉහිස හැරිලා තියෙන්නේ සුලග හමන දිශාවට. අවසානයි. සියලුම දෙනාට සුබ දවසක්.